තිරුවන් සරණයි දෙවිඳයි සියලු දෙනාටම අපි අද මේ සූදානම් වෙන්නේ තවත් වෙනස් අත්දැකීමක් ඔබට එක් කරන්න. අපි අද හම් වෙන්න යන්නේ සුවිශේෂී පුද්ගලයෙක්. ඒ පුද්ගලයා හම් වෙන්න යන වැදගත් හේතුවක් තියෙනවා. අපිට මේ ළඟින් දවස කුමාර මහත්තයා කිව්වා විශේෂ පුද්ගලයෙක්ගේ සුවපත් කිරීමක් කරා කියලා. එතන තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. එතුමා සුවපත් කරලා තිබ්බේ අතවත් තියන්නේ නැතුව. බොහෝ දෙනෙක් අහනවා කුමාර මහත්තයා සුවපත්ද අද තියනවනේ ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකට හොඳ උදාහරණයක් තියෙනවා මෙතන. එතුමා සුවපත් වෙලා තිබ්බේ අතවත් තියන්නේ නැතුව. අපි මේ යන්නේ එතුමාගේ නිවසට එතුමා හොයාගෙන. මං හිතන්නේ අපිට කියපු විදිහට එතුමාගේ කාර්යාලයත් මෙතනමයි තියෙන්නේ. එන්න අපි ගිහින් බලමු. අපි අද මෙතෙන්ට ආවේ ඇත්තටම මං කලින් මතක් කළා වගේම කුමාර මහත්තයා අපිත් එක්ක විස්තර කියපු නිසා මේ ඔබතුමා ගැන ඔබතුමත් එක්ක සුහදව පොඩ්ඩක් මේ විස්තර කොහොමද සහ අපි ඇත්තට මාසයක් මොකද අපි කුමාර මහත්තයාගේ කටින් හැමතිස්සෙම අහනවා එතුමගේ අතීත සිද්ධි අහනවා ඒ වගේම මේ අපිත් එක්ක අපේ YouTube නාලිකාවත් එක්ක දැන් බොහොම විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාව එකතු වෙලා ඉන්නවා ඉතින් මේ පිරිස කුමාර මහත්තයාගේ අතීතයවත් මේ මේ අතීතයේ සොඳුරු තැන් මොකද අපිට එහෙම හම් වෙලත් නැහැ ඒ වගේම කුමාර මහත්තයා ඇත්තටම වැදගත් සිදුවීම් කිහිපයක් වුණා කියලා කිව්ව ඔබතුමා මොන ගැසීමද අපි ඒකන කතා කරන කලින් පොඩ්ඩක් ඔබතුමා ගැන කෙටි හැඳින්වීමක් කියන්නකෝ අපි අපි මේ ප්‍රේක්ෂකින් දැනගන්නත් එක්ක මම නොයෙල් ජයමහා ඇත්තටම කියනවා නම් දැන් කුමාර මහත්තයා මට මුණ ගැහෙන්නේ විජය නිවුස් පේපර්ස් වලින් අපි දෙන්න එක පත්‍රයේ සතර පත්‍රයේ කාලේ 81 මම සම්බන්ධ වුණේ විජය නිවුස් පේපර්ස් එතනදී තමයි මට කුමාර මහත්තයව අඳුරගන්න ලැබුණේ අපේ මේස තිබුණෙත් කුමාර මහත්තයා මෙහෙම හිටියා වික්‍රමනායක මහත්තයා මෙතන මම ඊට මෙහා පැත්තේ මේසේ ඔහොම තමයි අපි හිටියේ ඉතින් අපි බොහොම සමීපවම ඇසුරු කරා ඒ කාලේ මේ මම මට හම්බෙච්ච හොඳම මිතුරෙක් ඒ කියන්නේ හොඳ ගතිගුණ තියෙන බොහොම ප්‍රසන්න කරුණාවන්ත මිත්‍රයෙක් තමයි කුමාර මහත්තයා කියන්නේ. අනිත් එක ඉතින් එතුමා ඒ කාලේ හරියට මම හිතන්නේ අපි ටිකක් කම්මැලි අඳින්නේ මොකද අපි බලන් ඉන්නේ හැමදාම හවස වෙනකොට ගෙදර දුවන් ඉන්නේ. දැන් යන්න බලන් ගියා. ඔව්. ඉතින් මේ කුමාර මහත්තයා එහෙම නෑ. උදේ පටන් ගත්තාම රෑ 1-2 වෙනකන් ඔෆිස් එකේ ඉඳලා අඳිනවා. ඒ සමහර දවසට ඉතින් අපි ඒ කාලේ පර්සි ජයමාන් මහත්තයා ඊට පස්සේ වික්‍රමනායක මහත්තයා තමයි සතුට පත්‍රයේ එළි විදිහට ආවේ. සමාලලාට අපි තුන් දෙනා මහා රෑ වෙනකන් ඇඳලා කුමාර මහත්තයා ඒ කාලේ ගත්ත අලුතෙන්ම බයික් එකක් සුසුකි GP100 වගේ මගේ මතක හැටියට ඒකේ කුමාර මහත්තයා ඒ කාලේ පදිංචිලා හිටියේ මගේ නැන්දලාගේ ගෙදර. ඉතින් අපි දෙන්න රෑ මහා රෑ මම හිතන්නේ පාන්දර 3-4 තමයි වැඩ ඉරලා ඉන්නේ. ඊට පස්සේ ඉතින් මටත් ඉතින් ඕක මමත් ඉතින් හවස එන මේ ගතිය නැතිලා අපි වැඩ කරලා මහා රෑ ඉතින් ගෙදර එනවා එහෙම ආයෙත් ඉතින් යනවා ඔහොම තිබුණා. ඔය අතරේ ඉතින් ඇත්තටම කියනවා නම් මේ බොහොම හොඳ මිත්‍රේ. බොහොම හොඳ මිත්‍රේ. මම මිත්‍රයෝ ආශ්‍රය කරා ඒ වගේ මිත්‍රෙක් හම්බුනේ නිකන් අපේ වාසනාවට. ඉතින් දැන් මට පස්සේ කාලෙක ආරංචි වුණා එතුමාට මෙහෙම බලයක් ලැබිලා මෙහෙම ස්වොප් කරනවා කියලා. ඉතින් නමුත් අපිට ඒක ගැන එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. යාළුවානේ නේද? යාළුවානේ. අපි ඉතින් අනිත් පැත්තේ චිත්‍ර ශිල්පය ගැන ඉතින් අපි මං හිතන්නේ ඊට කලින් එතුමලත් එක්ක අපි එක්සිබිෂන් කීපයක් කරා. ලංකාවේ ලොකුම චිත්‍රකතා ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය කර කලාභවනේ ඒකෙදිත් කුමාර මහත්තයා ඒකට විශාල වශයෙන් දායක වුණා. ඒ කාලේ එතුමගේ මේ ව්‍යාපාර කටයුතුත් කරනකම ඉතින් ඒ කාලෙත් මෙහෙම දෙයක් අපි දැනන් හිටියේ නැහැ. ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මේ
මංගින්දල හිටලදී එතුමා හම්බෙන්න යනවා ඕම ඉන්න අතරේ ඕම මට ආරංචි වුණා මෙහෙම මේ කුමාර මහත්තයා මෙහෙම එතුමට යම් කිසි බලයක් ඇවිල්ලා ලෙඩ්ඩු සුව කරනවා කියලා ඒත් ඉතින් අපිට මේක හිතා ගන්න බැරුණා පස්සේ ඉතින් මේ YouTube එකේ තියෙනවා කියලා ඒ ගොඩක් පස්සේ YouTube එකේ තියෙනවා කියලා මම බැලුවා බලනකොට ඇත්තටම මේ මෙහෙම වඩාගෙන ඉන්න ලෙඩ්ඩු හොඳ වෙලා නැගිටලා දුවනවා මටත් හිතා ගන්න බැරුව මම පස්සේ දවසක් ගියා කුමාර මහත්තයාගේ ඔෆිස් එකට ගියා ඔෆිස් එකට ගිහිල්ලා මම ඉතින් කතා කර කර ඉන්න ගමන් මම මටත් හරි පුදුමයි මේක ඊට පස්සේ එතුමාට ඉතින් කතා කරන එතුමාගේ එහෙ තියෙන වීඩියෝස් උත් බැලුවා මම බැලුවම ඇත්තටම මට හිතා ගන්න බැරුණා මොකද්ද මේ කියලා ඒච්චර මේ දොස්තරලාට හොඳ කරන්න බැරුව අයින් කරපු ලෙඩ්ඩු එතුමා සුවපත් කරනවා ඔබතුමා වැඩසටහන් එකකටවත් සහභාගී වෙලා තිබෙන්නේ නැහැ නෑ නෑ මම සහභාගී වෙලා තිබුණේ නැහැ සමාවෙන්නුනේ ඔබතුමාට මේ කතාව මැදදී චුට්ටක් බාධා කරන්න ඕන මොකද මේ මම දැක්කා ඔබතුමා දැන් කතා කරලානේ ප්‍රසජයමන්න මම දැන් එතුමා අපේ දෙව්සුවේට සහභාගී වෙලා සුවපත් වුණා මම හිතන්නේ ඔබතුමා මේ වීඩියෝ එක දකින්න ඕ මම දැක්කම මම මේක දැක්කා මට හිතා ගන්න බැරුණා පර්සි ජයමාන් මහත්තයාට මේ මේ ඒ කියන්නේ ඇස්පෙනීම දුර්වලතාවයෙන් ඇවිල්ලා නමුත් එතුමා යනකොට යන්නේ මේක සුවපත් වෙලා සුවපත් වෙලා ඒක හරීම මටත් බොහොම නිකම් මම හිතා ගන්න බැරි තත්ත්වයකට තිබුණා කුමාර මහත්තයාගේ අනිත් දැකපු දේවලුත් එක්කෙන් ඒක ඊට මට ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතුණා ඉතින් ඒක පොඩි වැඩක් නේ ඊට වැඩිය ලොකු දේවල් කරලා තිබුණානේ ඉතින් ඔබතුමාගේ එතකොට ඔබතුමා කොහොමද මේ අත්දැකීම ලබා ගත්තේ ඊට පස්සේ මොකද මේ අත්දැකීම පොඩක් සුවිශේෂයි මොකද අපිට කුමාර මහත්තයා කියපු විදිහට ඔබතුමාගේ අතින්වත් අල්ලන්නේ නැතුව ඔබතුමාට අතවත් තියන්න නැතුව තමයි එතුම ඔබතුමාව සුවපත් කළා කියන්නේ ඔව් 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 පොඩක් ඒ ගැන කිව්වොත් ඇත්තටම කියනවා නම් දැන් මේ මගේ මේ පොඩි ලෙඩක් ඇවිල්ලා තිබුණා පෑ භාගයක් මම හිටගෙන වැඩ කරාම මේ දකුණු පැත්තේ කකුල මෙතන ඉඳන් මේ මෙතන ඉඳන් පල්ලෙහාට වෙනකම් කැක්කුමයි ඔකුලට ගාවි ඕ ඉතින් මට හවසට මම දැන් වැඩ පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා ඒකට ගිහිල්ලා හවසට එනකොට මට ඉන්න බෑ රැයිල් වෙනකන් ඉඳින් නෑ පස්සේ මම වෛද්‍යවරුගෙන් මම බෙහෙත් ගත්තා මම හිතන හතර පහ සැරයක් ගත්තා අඩුුනේම නෑ ඊට පස්සේ මම දවසක් කුමාර මහත්තයාව මගේ ජර්මනි ඉන්න යාළුවෙක් මම එයාටත් කියලා තිබුණේ මේ කුමාර මහත්තයා ගැන මිනිහත් කිව්වා උඹගේ යාළුවා නම් ඇයි උඹට බැරි මේ උඹට ගිහිල්ලා සුවපත් කරගන්න බැරි ඇයි දැන් උඹට උඹ වැඩක් කරගන්න බෑනේ ඔය තත්ත්වෙන් ඔච්චර යාළුවා ගිහිල්ලා කරගන්නේ කියලා ඔච්චර යාළුවා ගිහිල්ලා ඊට පස්සේ මම මොකද එයාත් බැලුවා වීඩියෝස් ගොඩා එයාත් හරියට පැහැදිලා හිටියි සාලිය කියලා මගේ යාළුවෙක් ඊට පස්සේ මම ගියා මං ගිහිල්ලා කිව්වා මචං මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට උඹ ඉතින් බෙහෙත් ගන්නවනේ දොස්තරලගේ ඒ මම ගනින් මෙහෙන්න එපා මේ මගාවට ඇවිල්ලා ඕවා කරගන්න බෑ උඹ ගිහිල්ලා බෙහෙත් දෙන්න කියලා මං කෝ නෑ නෑ මේ දොස්තරලා දෙන්නේ පේන් කිලර්ස් ඊට පස්සේ කිව්වා මම ඔහොම හොඳ කරන්න බෑ උඹ සති දෙකක් හරියට දෙයයන් බුදුන් අදහලා නිර්මාංශ වෙලා වරෙන් කියලා ඊට පස්සේ මම එහෙම ඇවිල්ලා ඊට පස්සේ ඔන්න ගියා ගියාට පස්සේ අතින්වත් මොකක්වත් ඇල්ලුවේ නෑ මට හිතාගන්න බැරි ඒකයි මට කිව්වා අනිත් පැත්ත හැරෙන්නේ කියලා මෙහෙම විනාඩි ගානක් මොකක් හරි කිව්වා මොකද්ද මන් දන්නේ මට පේන්නේ නෑ කරා ඊට පස්සේ මේක මේ සුව වුණා ඉතින් එදා ඉඳන් අද වෙනකන් ඒක නැහැ ඔබතුමා නිකන් ඒක අමුතු අත්දැකීමක් නේ ලැබුවේ ඔව් මොකද නෑ දැන් මොකද ඇත්තටම කියනවනම් මම ඒකෙන් හරියට පීඩාව වින්දා මොකද මට මගේ රස්සාව කරගන්න බෑ හරිම අමාරුයි මම දැන් මේ ඒ මං ව්‍යාපාරයක් පටන් ගත්තේ මේ මෑතකදී ඒ මාසෙකට මාස දෙකකට විතර උඩ තමයි ව්‍යාපාරය පටන් ගත්තේ ඒකෙදි මට මේක කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ මේ දැන් කුමාරගාවට ගියාට පස්සේ තමයි මේක වට ඇත්තටම ඉවරයක් දකින්න උනේ අද වෙනකන් ඒක ආවේ නැහැ දෙයනේ කියලා මං ඊට පස්සේ ටෙලිෆෝන් කෝල් එකක් අරන් කිව්වා මචං මේ මටත් හිතා ගන්න බෑ මේක හොඳ වුණානේ උඹට ඉතින් මට දෙන්න දෙයක් නැහැ පින් තමයි දෙන්න තියෙන්නේ කියලා මං හිතන්නේ කොහමද දැන් අපි දන්න තරමින් එතුමා කවදාවත් කොහොමත් මුදල් අය කරන්නේ නැහැ මුදල් අය කරන්නේ නැහනේ අන්න ඒකයි ලොකුම දේ දැන් ඕක දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ දීගුඩු කුමාර මහත්මයා මේක කරන්නේ යම් කිසි ප්‍රතිලාභයක් සඳහා කියලා. නමුත් ඒක සත පහක්වත් අය නොකර
එතුමගේ වියදමෙන් එතුමගේ වියදමෙන් මේක විශාල මේ ජනකොට්ටාසයක් සුවපත් කරා මම YouTube හරහා දැක්කා. ඇත්තටම ඔබතුමා ඒ කරුණ මතු කරපේක හොඳ ඇත්තටම ඒක ඔබතුමාගෙන් අහන්න හිටියේ. දැන් බහුතරයක් දෙනා කියනවා මේක දැන් අපිට කතා කරන එකක් කියනවා මොකටද මේ කහනවද? ඇයි මේ වගේ දෙයක් කරන්නේ? මේ නිකම් මිනිස්සුන්ව සනීප කරන්න මොකද්ද තියෙන්නේ? ප්‍රතිලාභයක් ලැබුවා අද කාලේ මිනිස්සෙක් බත් කටක් කන්නෙත් නැහැ නේ ඇත්තම කතන්දරේ. ඒ වගේ තත්ත්වයක් තියගෙන මෙයා මොකද්ද මේ කරන්නේ? ඇයි මේ මිනිස්සු එක්කව කරන්නේ? මෙයා දේශපාලනෙ දෙන්නේ නේද? ඔය වගේ නොයෙකුත් කතාගෙන ඒ අතරේ මං හිතන්නේ අපි දැක්ක YouTube එකේ එතුමාගේ සමකාලීනව ඒ කියන්නේ මම හිතන්නේ ඔබතුමා දන්නව ඇති මේ ඒ සමකාලීනව නොඑක් නොඑක් තැන්වල Facebook එකේ YouTube එකේ ඔය වගේ නොඑක් නොඑක් social media වල නොඑක් තැන්වල කතා කරලා තිබ්බා මේ මෙතුමා ගැන හරි වැරදි ඕනේ වැරදි වැරදි රූපයක් මමත් ඒක දැක්කා අපේම මේ මාධ්‍යවේදීන් සමහරක් හැමෝම නෙමෙයි සමහරක් මෙතුමාට මඩ ගහලා තිබුණා ඉතින් සමහරක් කෙනෙකුට මම නම් කියන්නේ කවුද කියලා සමහරක් කෙනෙකුට මම කිව්වා මචංගේ කරන්න බා මොකද දීගොඩ කුමාර කියන්නේ අපිත් එක්ක හිටපු කෙනෙක් එතුමට මේ මෙහෙම දෙයක් තියෙනවා එයා ඒක කරන්නේ සල්ලි ගන්නෙත් නැහැ එයාගේ වියදමින් ඉතින් මොකටද බං කියලා හැමාරෙන් අහනවා එයාගේ වියදමින් මම එක දවසක් ඇහුවා මම මේ කුමාර මහත්තයා කිව්වා ඇයි මේ මිනිස්සුන්ගේ බැනුම් හා හොක් කර නවත්තලා යන්නේ කියලා එයා මට කිව්ව මචං මම මේක කරන්නේ මගේ ඉදිරි ආත්මේ පින්තකා මට වෙනින් කිසි දෙයක් ඕනේ නැහැ මං කාගෙන් සත පහක්වත් යන්නේ නැහැනේ මේක කරලා මගේ අත්දැකීමෙන් මම දකින්නේ මෙහෙම දෙයක් ඒක අපි හරිය විශ්වාසයෙන් ඒ කියන දේවල් පිළිපැදලා කරොත් හොඳ වෙනවා එහෙම නැතුව නිකන් ඕනාට එපාට ගියොත් හොඳ වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා තවත් දෙයක් තමයි අපිත් එක්ක හිටිය මං කුමාර මහත්තයාව මේ දවස්වල මම එක්කන් ගියා මගේ නැන්දලා ගෙදර තමයි එතුමා නැවතුලා හිටියේ. එතකොට ඒ ගෙදර හිටියා අපේ අක්ක කෙනෙක්. එයාගේ බඩේ ගෙඩියක් තිබුණා. ඉතින් ඒක පස්සේ එයා මට ගිහින් ටෙලිෆෝන් නම්බර ගිහිල්ලාගෙන කුමාර මහත්තයර කතා කරලා කොහොම හරි දවස් දෙක තුනක් ගිහිල්ලා ඔපරේෂන් එකට දොස්තරලා දින දීලා තිබුණේ. නමුත් මේ එයා බය වුණා ඔපරේෂන් එක කරන්න කොහොම හරි කුමාර මහත්තයා හම්බෙලා ඒක කියලා කොහමද දවස් දෙක තුනක් ඇවිල්ලා ඊට පස්සේ කුමාර මහත්තයා කිව්වා දැන් ස්කෑන් කරලා බලන්නයි කියලා. එයා ඊට පස්සේ හොස්පිටල් එකට ගිහිල්ලා ස්කෑන් කරලා බලනකොට ගෙඩිය නැහැලු. මේක සත්‍යම කතාවක්. ඒකෙන් තමයි මට තවත් විශ්වාසය වැඩි වුණේ. ඉතින් එයා අනිත් එක්ක කිව්වා මෙහෙම කුමාර මහත්තයා බ්ලෙස් කරනකොට ඇඟට මොකක්ද කරන්ට් එකක් වදිනවා කියලා. එහෙම මට කිව්වා එයාගේ මම ඇහුවා ඉස්සෙල්ලම මට හොඳ වෙන්නේ ගොඩක් දව කාලයක් ඉස්සෙල්ලා ඒක වුණේ. ඊට පස්සේ එයා එහෙම ඊට පස්සේ ආයි ස්කෑන් කරන්න කියලා ඩොක්ටර් කිව්වලු ආයිත් ස්කෑන් කරා ඒකෙත් නැහැලු ඊට පස්සේ මම හිතන් තුන් පාරක්ද කොයි ස්කෑන් කරා කිව්වා ඉතින් ඒ ගෙඩිය නැහැ අද රාත්‍රිය දා ඔපරේෂන් එක කරෙත් නැහැ ඒ වගේ අත්දැකීම් ඇත්තටම අපිට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා නමුත් අර අපිට ගැටලුව වෙලා තියෙන්නේ මේ අවස්ථාවේ දැන් ඔබතුමා එතුමාගේ සමකාලීන නිසා එතුමාගේ ඒ කාලේ තත්ත්වය දන්නවා නමුත් බහුතරයක් දෙනාට දැන් මේ පසුගිය කාලේ සිදුවෙච්ච ආන්දෝලනාත්මක දේවල් ඇත්තට මේ මවාපෑම් එක පැත්තෙන් කතා කළොත් මාධ්‍ය සහ මාධ්‍ය වල වැඩ කරන සමහරක් පිරිස් කරපු දේවල් නිසා එතුමා ගැන මිනිස්සු මවාගෙන ගොඩාක් වැරදි චිත්‍රයක්. ඒ ගැන ඔබතුමා මොකද දකින්නේ? ඔව් ඇත්තට මේක මට හරි කනගාටුදායක සිද්ධියක්. මොකද එතුමා මේ මගේ මිත්‍රයා නිසා කියනව නෙමෙයි. මොකද එතුමා මට මුණ ගැහෙන්නේ නැහැ සෑහෙන කාලයක් ඒ දවස්වල මොකද අපි මම මෙහෙ බිසි එතුමා එහෙම එහෙම මේ ඉඳලා හිටලා තමයි මම හම්බෙන්න යන්නේ. ඉතින් නමුත් මම YouTube එකේ එතුමා කරපු දේවල් බැලුවා. එතකොට මට කීප දෙනෙක්ගෙන් ආරංචි වුණා මෙහෙම හොඳ වුණා කියලා. ඉතින් එහෙම මුදල් අය නොකර කිසිම ලාභයක් නොතකා තමුන්ට පින් ලබා ගැනීම පිණිසම මේ කරන නිසා මේ වගේ දෙයක් ඒක නවත්වපු එක නම් හරිම අපරාධයක් කියලා මම දකින්නේ. ඇත්තටම අපරාධයක්. මොකද ඒකෙන් දැන් සමහර වෛද්‍යවරු බැහැ කියපු ලෙඩුනේ ඇවිල්ලා හොඳ කරගෙන යන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඒක ඉතින් අඩු ගානේ අපි කියමු 1000ක් ආම එක්කෙනෙක් හොඳ වුණා කියලා. ඒකත් ඉතින් ලොකු දෙයක්නේ. ඔව් මොකද ඒ 999 මේ පැත්තකින් ඉඳිපත් ඔය එක්කෙනත් වෙන අතකට යන්න තිබ්බ කෙනෙක්නේ අනිත් පැත්තට හැරෙන්නේ. අන්න ඒකයි. ඉතින් ඒක විශාල පිනක් එතුමට ඇත්තට මට මමත් එතුමට පින් දුන්න කතා කරලා ඇත්තට ටෙලිෆෝන් එකෙන් කතා කරලා පින් දුන්නා
මේ මචං මට දෙන්න දෙන්න දෙයක් නැහැ. ඉතියාට දෙන්න දෙන්න මොනවද කියලා දෙන්නේ? එයාට අනිත් ඔක්කොම තියෙනවානේ. ආ මුදල් අල්ලද්ද යාන වාහන ගෙවල් දොරවල් ඉඩ කඩන් ඒ ඔක්කොම එයාට තියෙන නිසා එයාට තව හම්බ කරගන්න දෙයක්වත් නැහැ. එයාට ඒව අවශ්‍යත් නැහැනේ. ඉතින් අපිට දෙන්න දෙයක් නැහැ ඊට වැඩිය දෙයක්. මම මේ කතාව අතර තුමුදී ඔබතුමන් අහන්න කැමති දැන් මේ සිද්ධි පහුගිය කාලේ වෙච්ච සිද්ධි ගොඩක් වුණානේ. ඉතින් මේ මේ සිද්ධ වෙච්ච සිද්ධි වලදී ගොඩක්ම ඔබතුමා මාධ්‍යශේත්‍රයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් නිසා තමයි මම මේ වගේ දෙයක් ඔබතුමන් අහන්නේ. මේ මේ අය මොන විදිහටද මේක දකින්නේ නැත්තේ? ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඇයි ඒගොල්ලෝ මේ වගේ ලොකු මඩ ප්‍රචාරයක් ගෙනහිල්ලා මෙතුමාව මේ තරම් අසීරුතාවයට පත් කරන්න හිතන්නේ නැත්තේ ඇයි කියලාද ඔබතුමා හිතන්නේ? ඒක ඉතින් මෙහෙමයි. දැන් අපි නොදන්නාකම කියලා ඔබතුමා හිතනවා. නෑ නෑ ඇඟිලි පහක් ගත්තාම පහක් වෙනස්නේ. යාළුවෝ උනත් වෙන්නත් පුළුවන්. යාළුව පස් දෙනෙක් ගත්තාම පස් දෙනා වෙනස්. දැන් ඒගොල්ලන් හිතන පතන දේවල් සම්පූර්ණ වෙනස්නේ. ඔව්. නේ? දැන් මම හිතන විදිහ නෙමෙයි ඒගොල්ලන් හිතන්නේ. ඉතින් ඒගොල්ලන් මේක වෙන විදිහකට දකින්න ඇති. ඉතින් ඉතින් මෙහෙම දෙයක් මම හිතන්නේ ඔබතුමා එතුමා ගැන විශ්වාසනාචෝන ඔබතුමා ඔබතුමා හෙව්වා. ඔව්. ඔය කියන පිටිසට ඇයි බැරි වුනේ හොයාගෙන එන්න? ඇවිල්ලා කතා මොකද? යාලුව වේවා එක එක ශේෂ්ත්‍රයේ හිටපු පිරිසක් නේ. ඇයි බැරි වුනේ හොයාගෙන ඉන්න ඇවිල්ලා කතා බහ කරන්න මචං ඔබ මොකද දැන් ඔබතුමාගේ භාෂාවෙන් අපි ඔබතුමාලා කතා කරන මචං ඔබ මොකද කරන්නේ? මොකද්ද මේ සිද්ධිය? ඇයි මේ වගේ දෙයක් කරන්නේ? ඕක ඇයි හොයාගෙන ඇවිල්ලා කරන්න බැරි වුනේ? ඇයි නිකන් එළිය ඉඳගෙන නිකන් ඒ වගේ ප්‍රචාරයක් කරන්න හේතුව? ඒක තමයි ඉතින් මටත් හිතා ගන්න බැරි. මොකද ඇත්තටම මේ මේ අපේ මිත්‍රයෝ නම් වෙන්න ඕනේ ඒ දේ මොකද්ද කියලා ඇවිල්ලා හොයාගන්න එක. හොයලා බලලා මේක හරිද වැරදිද කියලා. S2කින් දැකලා ගන්න. S2කින් දැකලා එහෙම මොකක් හරි කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම නොදක දැන් සාමාන්‍ය මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. දැන් ඒගොල්ලන් ඇවිල්ලා ඒක එයාට හොඳුන්නේ නැහැ කියන්නකෝ. ඉතින් ඒ ඒක හොඳ වෙන්න නම් ඒ එතුමා කියන දේවල් පිළිපැදලා આવොත් තමයි ඉතින් ඒකයි විශ්වාසෙත් තියෙන්න ඕනේ. ආ දැන් ඇත්තම කතන්දර කිව්වොත් මට නම් ඇත්තම දැන් ඩක්කත් මේක නෑ. ආ අසරිගත. ඕ ඒක ඇත්තම නෑ. ආ මේ ඉතින් මම දැන් බොහොම කට්ටියකට කිව්වා මෙන්න මෙහෙම දැන් මට වුණා මටත් හිතා ගන්න බෑ. ඒගොල්ලෝ පස්සේ නම්බරේ ඉල්ලුවා. මං කිව්වා මෙහෙමයි මම දන්නේ නෑ දැන් කරන්නේ නැහැ. මම දන්නේ නෑ. ඔබ මං ඔන්න නම්බරයක් දෙන්නම් කතා කරලා බලන්න කතා කරයිද නැද්ද කියලා මං දන්නේ නැහැ. කතා කරොත් මෙහෙම කියලා කියන්න මේ මම කිව්වා මට හොඳ වුණා කියලා කිව්වා මේ කියලා කියන්න දැන් කරන්නේ නැහැ කියලා කරන්නේ නැහැ නේ අතරම නේ. ප්‍රධාන වැඩසටහන් ඔක්කොම නවත්තලා දෙන්න. නවත්තලා තියෙන්නේ. තියෙන ප්‍රශ්නත් එක කරගෙන යන්න බෑනේ. ඒක සහ මේ වර්තමාන තත්ත්වයත් එක්ක නවත්තගෙන යන්න බැරි නිසා සමහරවයි. නමුත් ඒ වුණාට අපි ඔය දුරස්ත වැඩසටහන් පවත්වනවා. දුරස්ත වැඩසටහන් මම ඒකත් කිව්වා දුරස්ත. ඒක බලා පවත්වන වැඩසටහන් පවත්වනවා. පවත්වනවා. ළඟදි මේ මෙතන ටිකක් එහෙන් ඉන්න අපේ මම දන්න කඩේක කෙනෙක් ඒගොල්ලන්ගේ මල්ලිගේ කැන්සර් එකක් තියෙනවා කියලා ඉල්ලගත්තා. මං ඉතින් මටත් පේනක් නේ යාට හොඳ වුණොත් එහෙම අනේ මොකද මට දැන් 100%ක් විශ්වාස මට ඉස්සෙල්ලට වැඩිය 100%ක් මට දැන් විශ්වාසයක් තියෙනවා මේක වට මෙහෙම විනාඩි ගානෙන් හොඳ වුණා කියලා. නමුත් එතුමා කිව්වා තවත් දෙපාරක් විතර මට එන්න කියලා. ඒක ඕනුන්නේ නැහැ මට. තාම මේ අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක හොඳ වුණා. එහෙම වෙන පිළිසක් ඉන්නවා කියන්නේ අපි අත්දැකීම් දන්නවා. සමහරක් අයට එකවර හොඳ වෙනවා, සමහරක් අයට කිහිප වතාවක් වෙනවා. ඇත්තම කර්ම වේගත් එක්ක සිදු කරන දෙයක් නේද? ඒක නිසා ඒ වගේ සිදුවීම් සිද්ධ වෙනවා. කොහොමත්ම ස්තුතියි ඇත්තම ඔබතුමා මේ සෑහෙන වේලාවක් අපිත් එක්ක එකතු වුණාට. අවසාන වශයෙන් කතා කළොත් ඔබතුමාට මේ මේ සිදුවීම ගැන සමාජයට මොකද දෙන්න තියෙන පණිවිඩය? ඒ වගේම මේ කුමාර මහත්තයා දැන් මේ වීඩියෝ එක දකින්න අනිවාර්යෙන් එතුමා මේක බලනවා. මොකද අපි වීඩියෝ එකක් අරගෙන ගිය ගමන් එතුමා තමයි ඉස්සෙල්ලම බලන්නේ කොහොමද කියලා රක් ගහලා පුදුම ආසාවකින් බලන්නේ. අපි එළියෙන් වීඩියෝ එකක් ගෙනිච්ච තේම. එතකොට ඔබතුමාට මොනවාද එතුමාට දෙන්න පණිවිඩයක් තියෙනවද? සමාජයට මොනවා හරි විශේෂ පණිවිඩයක් තියෙනවද දෙන්න? ඔව් මම මුලින්ම එතුමාට මේ මගේ ලෙඩේ සුව කරාට මම ඇත්තටම එතුමාට පින් දෙනවා. ඔව් මොකද එතුමාට වෙන දෙන්නේ දැන් මට නැහැ. මොකද එතුමාට තියෙන දේවල් මම ලබාගෙන නැහැ තාම. එතුමාට ඉතින් හැම සැප සම්පතක්ම තියෙද්දි මේ අසරණ මිනිස්සු වෙනින් දුක් විඳින්නේ. මං එදා ඇහුවම එතුමා කිව්වා එතුමා මස් මාළු බිත්තර මොකුත් කන්නේ නැහැ, නිකන් මේ කිරි හොදි බතුයි කන්නේ කියලා. එහෙම කන්න ඕන තත්වෙක නෙමෙයි ඉන්නේ.
එතුමාට කනවනා ඉතින් ලංකාවේ ඔක්කොම ජාතිත් එක්ක කන්න පුළුවන් කන්න පුළුවන් එහෙම නැතුව මේ දුක් විඳින්නේ මේ සමාජයේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන්නේ ඉතින් මම එතුමාට පින් දෙනවා ඒ වගේම මේ අනිත් එක තමයි අපි සමාජයේ මේක කියනවා නම් ගොඩක් කට්ටිය වෙලා තියෙන්නේ මේ මේ වගේ දේවල් පිළිගන්න කැමති නැහැ මේ වගේ මේක මේ ඇහැට ඇහැට පේන්නේ නැහැ පේන්නේ නැහැනේ ඔව් බේතක් හිතා ගන්න මේක මම දන්නේ අద్భుත දෙයක් ඇත්තටම හිතනවා නම් මට ඒක හිතා ගන්න බෑ මට දැන් ගෙදරත් මම ඇවිල්ලා කිව්වේ ඒකයි මට ඇත්තටම මේක හිතා ගන්න බෑ මොකද මේ මේක හොඳ වුණා කියන්නේ ඇයි මට දීර්ඝ කාලිනයක් කාලයක් තිබිච්ච ලෙඩක්නේ මේක කොහොමයි මට පුදුම වේදනාවක් තිබුණේ ඒක එහෙම හොඳ වුණා කියන්නේ මම මගේ තව යාළුවෙක් ඉන්නවා එයාටත් මම එදා ගිහිල්ලා කිව්වම මේ මචං මාර වැඩේ මෙහෙම උනේ මේ දිවොඩ මේක හොඳ කරානේ කියලා එයාටත් මම කිව්වම ඉතින් මේ එතකොට ඒගොල්ලොත් කතා වුණේ ඒක හරියට මේ පිළිපැදලා යනවා නම් ඉතින් විශ්වාසෙත් එක්ක ඒක වෙන්න පුළුවන් කියලා ඔව් ඉතින් ඇත්තට මේක වුණා ඒ ගැන මම එතුමාට පින් දෙනවා ඒ වගේම සමාජයට මට කියන්න තියෙන්නේ ඇත්තටම දැන් මිනිස්සු ගත්තාම අපි 1000ක් ගත්තොත් 1000 කියන්නේ එක එක විවිධ මත තියෙන මිනිස්සු ඉන්නේ. ආ. ඉතින් ඒ මිනිස්සු සමහර වෙලාවට මේ පිළිගන්නේ නැහැ. ආ. නමුත් අපිට මේ මට හොඳ වෙච්ච නිසා මම 100% පිළිගන්නවා දැන්. මේ අපිට මෙවැනි දේවල් පිළිගන්න වෙනවා. අවස්ථා තියෙනවා. ඔව් වෙනවා ඇත්තටම වෙනවා ඉතින් මම නම් කියන්නේ මේක නවත්තන එක නම් හරි අපරාධයක් කාට හරි මං හිතන්නේ එක්කෙනෙකුට සුව වුණත් ඒක ලොකුම දෙයක් මොකද මම දැක්ක අර පැරලයිස් වෙලා ඉන්න මිනිස්සු අත් උස්සගෙන දුවනවා දුවලා එයාට වඳිනවා වීඩියෝස් වල මම දැක්කා එහෙම මම දැක්ක පිටරට ජපාන් දෙකේ ලේඩි කෙනෙක් ඇවිල්ලා එයාත් හොඳ වෙලා එහෙම ගොඩාක් කට්ටිය මම දැක්ක වීඩියෝස් වලින් ඉතින් ඒ වගේ ඉතින් දැන් ඔය පිටරටේ එක්කෙනෙක් ඇවිල්ලා හොඳ කරගෙන යනවා කියන්නේ ඉතින් ඒගොල්ලන් මේ එක එක පැත්තකින් ගත්තොත් එහෙම ලොකු විදේශ විනිමය ලංකාවට ගේන්න පුළුවන් මේ කාරීට එවැන්නේ ඉතින් ඒක තමයි ඉතින් ඒ වගේ වටිනා කියන දෙයකට එතුමා ඉදිරියේදී මේක කරන්න පුළුවන් කමක් හරේ අවස්ථාවක් තිබුණොත් ඉතින් තමුන්ගේ මොකද ලඩ තියෙනවා නම් මං කියන්නේ ඒක සුව කරගන්න එතනට යන්නේ හොඳයි මොකද සත පහක්වත් අය නොකර දැන් අපි විස්පිරිතාල ගානේ මාස ගණන් අවුරුදු ගණන් මේක හොඳ කරගන්න යන්නේ එකේ ඔය දවස් දෙක තුන මහන්සි වෙලා දැන් එතුමා ගාවට ගියාම එක පාට හොඳ වෙන්නේ නැහැ 5000ක් විතර ඉන්නකොට එතුමා ඇත ළඟට යන්නවත් බෑනේ අත කරන්දර ඒකනේ සමහරක් කෙනෙකුට ඒක නමුත් අපි අත්දැකීම් මෙන් දන්නවා ඔතන දැන් අපි හිතමු 20-30000 ඊට සමහරක් කරලා ලක්ෂයකට ඉක්ට වෙන ප්‍රෝග්‍රෑම් එකක දිනනවා ඉතින් ඒ ඉන්න පිරිස අතරේ ලක්ෂෙන් සමහරක් කරලා 50000 60000 ඊටත් වැඩි ප්‍රමාණයක් හොඳ වෙන අවස්ථා තියෙනවා තියෙනවානේ මොකද දැන් ඔය කිසිම කෙනෙකුට දැන් අපි දුරස්ත වැඩසටහනේදී ඔබතුමාට කිව්වොත් අපි ඔස්ට්‍රේලියාවේ ඉන්න අය මෙහෙන් මේ වීඩියෝ එකක් තුලින් විතරක් වීඩියෝ එක විතරක් බලලා සනීප වෙච්ච අය ඉන්නවා එංගලන්තයේ ඉන්න ඇමරිකාවේ ඉන්නවා ඔය වගේ ගොඩක් යුරෝපා රටවලයි ඉන්නවා ඊට පස්සේ මැද පෙරදිග රටවලයි ඕන තරම් ඉන්නවා ඉතින් ඒක නිසා අර එහෙම ළඟට යමේ අවශ්‍යතාවයක් නෑ අතන අපිටත් ඕන උනේ පණිවිඩය දෙන්න දැන් ඔබතුමාට සුවකලෙත් අත තියලා නෙමෙයි එතකොට අපිටත් ඕන උනේ සමාජයට මේ පණිවිඩය දෙන්න මොකද මේ මේ කුමාර මහත්තයාගේ මේ ශක්තිය තුලින් අත තැබීමක් අවශ්‍යතාවයක් නෑ ඔව් කෙනෙකුට වැරදි චිත්‍රයක් එන්න පුළුවන් මේ අත තිබ්බම තමයි සනීප වෙන්නේ කියලා ඔව් ඇත්තටම අර ඔබතුමා අද්දුටුවා වගේම අතට බීමේ අවශ්‍යතාවයක් නැහැ නෑ ඒක තමයි මොනවාකද මගේ නම් ඇත්තටම ආතක්ක තියන්නේ නැතුව මට ගානි පැත්ත හැරෙන්නේ කියලා එක විනාඩි ගානයි ගියේ බොහොම චූටි වෙලාවකින් සුවපත් වුණා ඒත් මට කිව්වා නැවත එන්න කියලා ඉතින් මට නැවත යන්න අවශ්‍යතාවයක් උනේ නැහැ මගේ ලෙඩේ සුව වුණා ඉතින් ඒක නෑ මට මොකටම කියන්න තියෙන්නේ මේ ඔය වීඩියෝ එක නර්මන සියලු දෙනාටත් ලංකාවාසීන් ලෝකවාසීන් හැමෝටම මට කියන්න තියෙන්නේ මෙවැනි වටිනා පුද්ගලයෙක්ගෙන් ගන්න පුළුවන් ඒ උපරිම සේවය ගත්තනම් ඒක ලොකු වටිනාකමක් තියෙන මොකද මුදලක් හදලා නොගෙන එහෙම සේවයක් කරලා
කවුරක්වත් කරන්නේ නැති දෙයක් නේ. කවුරු හරි වාක් හරි කරනවා නම් තමුන්ට ලාභයක් තියෙනවනේ තමයි ඒක කරන්නේ. ඒක එහෙමනේ සමාජයක් ගත්තාම දැන් ඕන කෙනෙක් බලන්නේ තමුන්ට මොකක් හරි ලාභයක් තියෙනවනම් තමයි තව කෙනෙකුට ඒක මොකක් හරි අපි දෙන්න බලන්නේ. නමුත් මේක එහෙම දෙයක් නෙමෙයි. එයා පින්තකාම එයා මට මතකයි මේ ඒ කාලෙත් බොහොම පින්නට ලැදි කෙනෙක් सामान्य जीवित अभी गतकर्ती हेम ओणम के द्वामद्रोत्मने द्वामद्रो गता बुधवेन्न काली हेमता मै थिंग एक लुकुवटनाक मतनो एवनी लड़क हम किसी दीन बुद्धली कील हम बेला करगा पुलवाड़ना एक विशाल वटनाकमतीनो किल थिंग विश्वास करना अवसान वशं किल प्रश्न विरकने मट इक दमत गुना मे वबतुमा मे मेन को मुनवाधिकरण अभी दें वबतुमा की कार्यालय की वो मेतन चिच्छतीनवा मे वबतुमा दें मुनवाधिकरण अभी अतर मेनोना मम दरंट मेम पेंटिंग से करगनी आनावा ඒකත්මට කරන්න බැරි වෙයි තත්ත්වයක තිබුණා ඇත්තරම කියනවා මට මේ වේදනාවත් එක මම නවත්තලා තිබුණේ ඔව් ඒක දන්නවා අපේ අන්ටුස්ත්‍රිණත් කියලා අපේ චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා ලංකාවේ දක්ෂ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් එතුමාට මම කිව්වා මම මේක කරන්න දැන් නවත්තනවා මට මේක කරන්න බෑ මේ මොකද මේ මගේ මේ මේ වේදනාවත් එක්ක මෙනි වැඩක් කරන්න බෑ කියලා ඔව් නමුත් මේ ප්‍රශ්නේ පස්සේ මට දැන් ඇත්තරම නවත මේක පටන් ගන්න දින මගේ මම දැන්ට කරනවා ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් টপ আইডিয়াස් ඇඩ්වර්ටයිසින් කියලා ඔව් එතකොට මේ කාලේ අපිට බොහොම බිස්නස් අඩු වුණානේ ඔක්කොම අපි අනාත වෙලා ඉන්නේ ඒ ඉතින් මේ චිත්‍ර අඳිනේ කරනවා මම දැන්ට ටෙලි නාට්‍ය වල රංගපානවා ඒ කියන්නේ රංගන ශිල්පියෙක් ඉදිරියට වැඩ කරනවා එතකොට මගේ channel එකක් තියෙනවා සිනමා ටෙලි ටීවී කියලා ඒකේ මම කරනවා එලද ප්‍රෝ කියලා කොමඩි වැඩසටහනකයි සනජය කියලා කොමඩි වැඩසටහනකයි එතකොට නළු නිලියන් समगसटा की पैक करना ये वगे दीवा करना अडवैसिंग करगन तवत् व्यापार दिन पटंगर दिन आम सार्थक ने दंडने बहुमत सतोष बुधम वगे अंदर लभ्यम सह बुधम वगे कथा भाग लभ्यम का ඉතින් थिंक ඔබතුමාට සම්බුදිනවා අපි අද මේ වැඩසටහනෙන් ගොඩක් තින් ගොඩක්ම ස්තුති තිරුවන් සරණයි දෙපිටයි කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරා තිරුවන් සරණයි दिवाकर नमामि सुमधुर